දවසේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අට ශ්‍රේණිය ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට අදාළව කොහොමද පිළිතුරු ලියන්න කියන එක. හැබැයි දුවේ පුතේ ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් පේපර් එක බලලා ඒකට උත්තර ලියලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා උත්තර ලියපු විදිහයි මම ගාන හදලා පෙන්නන විදිහයි දෙක එක සැරේ බලා ගන්න. එහෙම නැතුව දුවේ පුතේ මම ගාන හදනකන් ඉඳලා ඔයාලා හැදුවොත් ඒක වැඩක් නැහැ. එතකොට බලන්න ඔයාලා ගාන හදද්දී මම හදන විදිහට වඩා මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා. වැඩිපුර තිබුණට නම් කමක් නැහැ. හැබැයි මං හදන විදිහට වඩා ඔයාගේ ගානේ කොටසක් අඩු වුණොත් ඒ කොටස ඔයාලා ගානට ඇතුළත් කරගන්න ඕනේ. එහෙම කියන්නේ අපේ ගොඩක් දරුවෝ කියන දෙයක් තමයි උත්තරේ හරි හැබැයි ටීචර් ලකුණ දීලා නැහැ කියන. එහෙම වෙන්නේ දුවේ පුතේ ගණන් වල ලකුණු හම්බ වෙන්නේ ගාන හදන පියවරටත් එක්ක. එතකොට ඔයාලගේ ගාන හදන පියවර නැතුව පියවර කටුවැඩ කොලේ හදලා ගානේ උත්තරේ විතරක් පේපර් එකේ තිබුණාම ටීචර්ට ලකුණු දෙන්න බෑ. මම ඔයාලට දෙන උපදෙස තමයි දරුවනේ කටුවැඩ කොලයක් ඕන වෙන්නේ නැහැ. ඔයාලා පේපර් එකේ ගාන හදන තැනම හැම දෙයක්ම හදලා පෙන්නන්න. එතකොට ඔයාලා නොදැනුවත්වම ගානට අවශ්‍ය කරන පියවර ටික ඔයාලා පේපර් එකේ ලියලයි තියෙන්නේ. ගණිතය කියන්නේ ලකුණු ගන්න හරිම පහසු විෂයක්. අපි එහෙනම් දැන් පේපර් එක බලමු. මේ තියෙන්නේ පුතේ ඔයාලගේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩමට අදාළ ගානක්. සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ. දැන් මතකද සාධාරණ පදයේ කිව්වේ මොකක්ද කියලා? මේ සාධාරණ පදයටම තමයි අපි පොදු පදය කියලාත් කියන්නේ. ඕගොල්ලන්ට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. දැන් මොකක්ද පුතේ මේ සාධාරණ පදය කියලා කියන්නේ? ඕනෙම සංඛ්‍යා රටාවක අපි කිසියම් පදයක් හිතමුකෝ n කියලා. එතකොට මෙන්න මේ n කියන පදය n ඇසුරෙන් අපි ගොඩනගනවා VGA ප්‍රකාශනයක් විදිහට. අන්න එහෙම ගන්න VGA ප්‍රකාශනය තමයි අපි ඒ සංඛ්‍යා රටාවට අදාළව පොදු පදය කියලා කිව්වේ. දැන් එතකොට මේ පාඩමේදී ඔයාලට සංඛ්‍යා රටා වර්ග කිහිපයකට අදාළවම පොදු පදය හොයන විදිහ කියා දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොන සංඛ්‍යා රටාවකට අදාළ පොදු පදයේද? දැන් මේක දැක්කහම ඔයාලට මතක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවට අදාළ පොදු පදය. අපි බලමු දැන් පළවෙනි ප්‍රශ්නේ. ඒකේ දීලා තියෙන්නේ මෙම සංඛ්‍යා රටාවේ මුල් පදය හොයන්න කියලා. මුල් පදය කියලා කිව්වේ එහෙමනම් n වලට අදාළා ගිය කීයද? n කියන්නේ කීවෙනි පදයේද කියන එකනේ. එහෙනම් මේ අවස්ථාවේදී n කියන්නේ n සමානයි 1 පළමු පදේ. දැන් අපි කරන්න ඕනේ මේ තියෙන VGA ප්‍රකාශණයට අපි 1 ආදේශ කරන්න ඕනේ. අපි ප්‍රකාශනය ලියා ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට 1 ආදේශ කරනවා. 1 වරහන් ඇතුලේ 1 දන 1 බෙදීම 2. දැන් මේ වගේ දුන්නහම ඔයාලා මුලින් වරහන් ඇතුල තමයි සුළු කරන්නේ. 1 1 2 දෙවරක් 1. 1 ගුණ කිරීම 2 බෙදීම 2. දැන් මේක සුළු කරගත්තාම ඔයාලට උත්තරේ එනවා පළමු පදය 1 කියලා. ඊළඟට බලමු දෙවෙනි කොටස. මෙම සංඛ්‍යා රටාවේ 9 වන හා 10 වන පදයන් ලියන්න. ඒ කියන්නේ ඔයාලගෙන් අහනවා n සමානයි 9 කියන අවස්ථාවයි n සමානයි 10 කියන අවස්ථාවයි. අපි බලමු n සමානයි 9. එහෙමනම් නැවත අපි ප්‍රකාශනයේ ලියා ගන්නවා. එතකොට අපිට පහසුයිනේ. ওই විදිහට ඊළඟට n වෙනුවට 9 ආදේශ කරන්න ඕනේ. 9 වරහන් ඇතුලේ 9 දන 1 බෙදීම 2. ඒ කියන්නේ 9 ගුණ කිරීම 10 බෙදීම 2. උඩ එනවා 10වරක් 9 90යි. 92කින් බෙදුනහම 45යි. ඔන්න 9 වෙනි පදයට අදාළ අගය එන්නේ 45යි. n සමානයි 10 වුණොත් n වාරයක් n දන 1 බෙදීම 2 10 10 දන 1 වරහන් ඇතුලේ ඉන්නේ 10 දන 1 බෙදීම 2. එතකොට මෙතන ඉන්නේ 10 වරක් 11 බෙදීම 2. 10 වරක් 11 කීයද දරුවනේ? 10ෙන් ගුණ කරනවා කියන්නේ ඒ තියෙන සංඛ්‍යාව පිටිපස්සට බිංදුවක් දානවා කියන එකනේ. එමනම් මෙතන එනවා 10 11ෙන් ගුණ කරපුවාම 110යි. 110 දෙකෙන් බෙදුනහම 55.
පහයි. ඊළඟට මම යනවා 3 වෙනි කොටසට. ඔන්න 3 වෙනි කොටස. 19 ගුණ කිරීම 20 සමානයි 380යි කියලා දීලා තියෙනවලු. 190 වෙන්නේ මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද? දැන් අපි අපේ ප්‍රකාශනයේ ලියා ගන්නවා. n වාරයක් n දන 1 බෙදීම 2. මේ ප්‍රකාශනයේට අදාළව කිසියම් n වෙනි පදයකට අදාළ පිළිතුර 190යි කියලා. දැන් ඔයාලගෙන් අහන්නේ මේ කීවෙනි පදයේද කියලා. දැන් පදයට අදාළ විජ්‍ය සංකේතයේ වෙන්නේ n කියන අකුරනේ. එතකොට අපි හොයා ගන්න ඕනේ n වලට අදාළ වටිනාකම. දැන් ඔන්න අපි මෙතන මේ n වාරයක් n දන 1 කියන කොටස මේ පැත්තේ තනි කර ගන්නවා. ඔන්න ඔය විදිහට. මේ පැත්තේ තනි කර ගන්න නම් මෙතන තියෙන බෙදීම දෙකනේ. මේ දෙක ඉවත් කර ගන්න ඕනනේ. මේ දෙක ඉවත් කරන්න නම් ඔයා කරන්න ඕන දේ තමයි දෙකෙන් ගුණ කරන්න ඕනේ. මේ පැත්ත දෙකෙන් ගුණ කරා කියන්නේ ඔයා මේ පැත්තත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. දැන් මම මෙතන ඒ ගුණ කිරීම පෙන්නනවා. ඔය විදිහට. මෙතන මම ලිව්වේ නැත්තේ ඒ දෙකට මෙතනින් මේ පහළ තියෙන දෙක කැපෙන නිසා. ඕගලන්ට තේරෙනව නේද මම ඒ කියන දේ? මේ තියෙන බෙදීම දෙක නැති කරන්න නම් අපි දෙකෙන් ගුණ කරන්නනේ ඕනේ. එතකොට ඒ උඩින් ලියන දෙකයි මෙතන ඉරෙන් යට තියෙන දෙකයි දෙන්නට දෙන්න කැපෙනවා. ඒ නිසා මම මේ පැත්තේ දැන් නැවත දෙක ලිව්වේ නැහැ. ඔයාලට දීලා තියෙනවා 19 ගුණ කිරීම 20 සමානයි 380යි කියලා. දැන් මෙතන ගුණ කරාමත් ඔයාලට එන්නේ 380යි කියලාම නේද? එහෙමනම් මේ 380 හැදෙන විදිහ තමයි 19 ගුණ කිරීම 20. දැන් ඔයාලට මෙන්න මෙතන මේ ප්‍රකාශනයේ ඇතුලෙන් උත්තරේ පේනව නේද? මේ තියෙන්නේ 19 වරහන් ඇතුලේ 19 දන 1. ඒ විදිහටනේ මේ 20 හැදෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවට අදාළ n වල පිළිතුර වෙන්නේ 19. 190 විදිහට ඔයාලට අගය ලැබෙන්නේ 19 වෙනි පදේ. එතකොට මේ විදිහටම තමයි 4 වෙනි ගාන හදන්නත් තියෙන්නේ. 4 වෙනි ගාන කියනවා 20 ගුණ කිරීම 21 420යිලු. 210 වන්නේ මෙම සංඛ්‍යා රටාවේ කීවෙනි පදේද? අපි දන්න ප්‍රකාශනයේ ලියා ගන්නවා. මෙහෙම ගත්තහම 210 කියලා පිළිතුර වෙන්නේ කීවෙනි පදයේද කියලායි අහන්නේ. මෙතෙන්දිත් අර කලින් වගේම අපි මේ පැත්තෙන් දෙක ඉවත් කරගෙන දෙකෙන් ගුණ කරනවා. එතකොට මෙතනත් දෙකෙන් ගුණ කරනවා. 210 ගුණ කිරීම 2. මෙතන එනවා n වාරයක් n දන 1 සමානයි 420යි. දැන් ඔයාලට දෙනවා 20 වැඩි කිරීම 21 සමානයි 420යි කියලා. දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ දෙන්න සංසන්දනය කරන එක. එහෙමනම් මෙතන තියෙන්නේ 20 වරහන් ඇතුලේ 20 දන 1. එහෙමනම් මේ අවස්ථාවේදී n කියන්නේ 20යි. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඊළඟට බලමු අපි 5 වෙනි කොටස. මෙම සංඛ්‍යා රටාවේ 19 වන හා 20 වෙනි පද දෙකේ එකතුව එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 20 වෙනි පදයට සමානයි කියලා පෙන්වන්නලු. දැන් ඔන්න එතෙන්දී ඔයාලට මතක් වෙන්න ඕනේ ඔන්න මම මෙතනින් හදනවා 5 වෙනි කොටස සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට අදාළ පොදු පදේ මොකක්ද කියලා. ඕගලන්ට මතක ඇති සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට අදාළ පොදු පදේ වෙන්නේ n වර්ගය. එහෙමනම් ඔයාලා හොයා ගන්න ඕනේ 19 වෙනි පදයයි 20 වෙනි පදයයි දෙක එකතු කරාම ලැබෙන අගය මුලින්ම. 19 වෙනි පදයයි 20 වෙනි පදයයි. 19 වෙනි පදයේ කිව්වේ n සමානයි 19 වෙන අවස්ථාවේදී අගය උනේ 190යි. n සමානයි 20 වෙලේදී අගය 210යි. මේ දෙන්න එකතු කරනවා. එතකොට ඔයාලට එනවා 400යි කියලා. එහෙමනම් දැන් බලන්න ඕනේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 20 වෙනි පදය මේකද කියලා. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට අදාළ 20 වෙනි පදය කියන්නේ n වර්ගය කියන අවස්ථාවයි අපි හොයන්න ඕනේ. n සමානයි 20 වුණොත් n සමානයි 20 වන විට මේ අපි ලියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට අදාළව. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට අදාළව n සමානයි 20යි නම්
एन वर्गे कीला कियाने विसे वर्गे एना विसे वर्गे कियाने हारसियाय नेद देन एतकोट ओयालाट पेनवा मेन्न मे आपु एकतुवाई मेतन लबेन पिलतुराई देक समानाई कियला मं हितनवा ओयालाट देन मे पलवेनि गान होंदटम पहेदिली वेन्न एति कियला देन ओन्न अपि बलमु देवेनि गान मेकेदी ए बी हा सी डी सरल रेखा एक्स हिदी ऋजुकोणिकव छेदने वनसे एंद एत सी पी ए आर बी क्यू सरल रेखा कियला ओयालाट दीला तियेनवा ओयालागेन अहनवा मेके तियेन अनुपूरक कोण युगल देकक परिपूरक कोण युगल देकक सह प्रतिमुख कोण युगल देकक नाम करन्न कियला एतकोट दैन मतक वेन्न ओने अनुपूरक कोण किव्वहम मोनवाद कियला मतक वेन्न ओने मतकयिद अनुपूरक कोण कियान्ने एकतुव अंशक अणुव वेन कोण देकक इलांट परिपूरक किव्वे एकतुव अंशक 180 वेन कोण प्रतिमुख कियला किव्वे मेन्न मे वगे सरल रेखा खंड देकक मेहेम छेदने वेनकोट मे पैत्तेई मे पैत्तेई आये मेन्न मे पैत्त मे वगे मुहुनट मुहुनला प्रतिविरुद्धव पिहिटन कोण युगल वलट तमाई प्रतिमुख कोण युगल कियला किव्वे सरल रेखा खंड देकक छेदने वेदि तमाई प्रतिमुख कोण युगल हदेन्ने ओन्न अपि बलमु पलवेनि गान अनुपूरक कोण युगल ए कियन्ने अंशक 90 वेनेवा अपि बलुवोत् मेन्न मे त्रिकोणय ए एक्स डी कियन त्रिकोणये मेन्न मे कोणयै मे कोणयै मे कोण देक एकतु केरुवोत् ओयालट एकतुव वेनवा 38 52 කියන කෝණ දෙක එකතු කරාම එනවා අංශක 90යි කියලා. එහෙමනම් මේ තියෙන්නේ එක අනුපූරක කෝණ යුගලයක්. අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. ඔන්න පළවෙනි කොටසට අදාළ පිළිතුර x a d කෝණය කියලා පෙන්වන්න මෙතන මේ සංකේතය දාන්න ඕනේ. සහ අනිත් කෝණය මොකද්ද වෙන්නේ? අපි එකතු කරේ අංශක 52 තියෙන තැනනේ. ඒ කියන්නේ x D A कोणे X D A කියන කෝණය. ඔන්න අපි එක යුගලයක් ලිව්වා. අපෙන් යුගල දෙකක් අහනවානේ. මෙන්න මේ අවස්ථාවේදීත් ඔයාලට පේනවා මේ දෙන්න එකතු කරාම අංශක 90ක් වෙන්න ඕනේ. දැන් අපි එකතු කරලම බලන්න ඕනේද? තව වෙන ක්‍රමයක් නැද්ද? දැන් මේ බලන්නකෝ. මෙතන දීලා තියනවානේ මේක ඍජු කෝණයක් කියලා නම් කරලා තියනවානේ. එහෙනම් මේ තියෙනෙත් ඍජු කෝණයක්ම තමයි. त्रिकोणक कोण एक अंशक एक सूवाक नांग एक कोणया अंशक अणु वेलाना दैनटमात मे कोण देखे एक हेमनाकोण अंशक अणुवाक विय युतु माई अपीट मे विधि एक बलानम अवश्यवेन हेमना अपीट तव कोण युगला खुन्ना पुलवान एक्स बी डी एक्स बी डी कियन कोणय सह मेन मे कोणे बी डी एक्स बी डी एक्स कियन कोणे तव ओयालट मेतन गन्न पुलुवन् तवत् कोण युगला मेन मेतनेनु मे त्रिकोणयेन गत्तोत् एक्स सी ए कियन कोणय सह सी ए एक्स कियन कोणयत् अनुपूरक कोण वेनवा ओयालट कमति कोण युगलक् मेतन पिलितुर विदिहट गन्न पुलुवन् इलांट देवेनि गान अहनवा परिपूरक कोण परिपूरक कोण अंशक 180ක් එකතුව තියෙන්න ඕනේ. දැන් මේ තියෙන ඇවිල්ලා මේ පැත්තත් අංශක 90යි මේ පැත්තත් අංශක 90යි. එහෙමනම් මේ තියෙන්නේ පරිපූරක කෝණ යුගලයක්. ඒ කියන්නේ AXD. AXD කියන කෝණය සහ මේ පැත්තෙන් එනවා BXD. BXD කියන කෝණය තවත් අවස්ථාවක් තමයි මේව සරල රේඛා ඛණ්ඩ කියලා දීලා තියෙන නිසා ඔයාලට ගත්ත හැකි මෙතන අංශක 90යි නම් මේ පැත්තත් අංශක 90යි. ඇයි ඒ සරල රේඛාවක් මත හැදෙන කෝණ නෙමේ. එතකොට මේ පැත්ත අංශක 90ක් කියලා දීලා තිනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන කෝණයත් අංශක 90ක් වෙන්නම ඕනේ. සරල රේඛා මත හැදෙන කෝණ. එතකොට මෙතෙන්දිත් අපිට පරිපූරක කෝණ යුගලයක් හොයාගන්න පුළුවන් AXC. A X C කියන කෝණය සහ මේ පැත්තේ තියෙන A X
डी කියන කෝණය A X D ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතිමුඛ කෝණ යුගල දෙක ප්‍රතිමුඛ කෝණ යුගලය තමයි මම මෙන්න මෙතන මේ ඇඳලා පෙන්වන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් මේ විදිහට ඡේදනයේ විදි තමයි හැදෙන්නේ මේ තියෙන මේ වගේ අවස්ථාවක් එතකොට මෙතෙන්දී අපිට ගන්න පුළුවන් A D B කියන කෝණයයි Q D R කියන කෝණයයි මෙන්න මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම මේ පැත්තේ හැදෙන්නේ ප්‍රතිමුඛ කෝණ. එතකොට ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන් මෙන්න මෙතනත් ගන්න පුළුවන් මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩ ඡේදනයේ වෙලානේ. එතකොට මෙතනත් ප්‍රතිමුඛ කෝණ තියෙනවා. එකිනෙකාට මුහුණට මුහුණලා බලන් ඉන්න කෝණ දෙකක් තමයි ප්‍රතිමුඛ කෝණ වෙන්නේ. එතකොට මෙතන ඔයාල කැමති පිළිතුරක් ලියන්න පුළුවන්. මම මෙතනින් ලියනවා A D B කෝණය A D B කෝණය සහ Q D R Q D R කෝණය. තව මට ලියන්න පුළුවන් A D Q A D Q සහ B D R කියන කෝණය. ඊළඟ උන්න බලමු අපි හතරවෙනි ගැටලුව Q D R අගේ හොයන්නලු. Q D R. දැන් එහෙමනම් අපිට ලේසියිනේ අපි මෙතනින්නේ දැන් ලිව්වේ. දැන් ප්‍රතිමුඛ කෝණ නම් A දෙන්න අගය සමාන වෙන්න ඕනේ. දැන් අපි දන්නවනේ ADB කෝණයේ අගය කීයද කියලා මෙතනින් හොයාගන්න පුළුවන්නේ. ඒ නිසා අපිට දැන් පහසුවෙන්ම QDR වල අගය හොයාගන්න පුළුවන්. හැබැයි මෙතන උත්තරේ දාන්න කලින් ඔයාලා ලියන්න ඕනේ ADB කෝණය සහ QDR කෝණ ප්‍රතිමුඛ කෝණ බැවින් कोण के मैं मे संकेत पावित करना बेवीन एवा अगयन सामान हेतु लिया अगयन सामान वे ओह मैं हेतु लिवा दैंगीट पास उगलांट होयागान पुलवान ए डी बी कोण अगय सामान अंशक फनास देख एकत्रीम अंशक हतालीस देख एक याने देखा देखा हतराय मेतन अंशक अणु हतरा कम निशा क्यू डी आर कियन कोने सामन एक अंशक अणु हतरा उन्न विधि उगोल पिलीवेल टोने गान हदन मे हदि पेहदिलीव एक अदाल हेतु संधान करोनी इलाटपे बलम पश्विनी गान बी डी आर कोने आगे बी डी आर कोने आगे දැන් ඔයාලට පේන්න ඕනේ BDR කියන්නේ මෙන්න මේ කෝණයනේ මෙතන තියෙන කෝණය. දැන් මේ තියෙන්නේ BQ කියන සරල රේඛාව මත හැදෙන කෝණ දෙකක්. එහෙමනම් මේ දෙන්නගේ එකතු අංශක 180 වෙන්න ඕනනේ. දැන් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ කොටසේ අගය අංශක 94යි කියලා අපි හොයාගත්තා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? 180 වෙන මේ කොටස අයින් වුණාම මෙතන පිළිතුරු එනවා. දැන් හේතුව සමගයි අපි ගාන හදන්න ඕනේ. අපිට ලියන්න පුළුවන් මේක මේ විදිහට. B D R කෝණය එකතු කිරීම Q D R. B D R Q D R මේ දෙන්නගේ එකතුව අංශක 180යි හේතුව සරල රේඛාව මත කෝණ. ඊළඟට කරන්න ඕන දේ තමයි QDR වලට අදාළ අගය ආදේශ කරනවා. එහෙමනම් BDR කෝණය ධන අංශක 94 සමානයි අංශක 180යි. මෙතන මේ කෝණයට අදාළවනේ අපි අගය හොයාගන්න ඕනේ. එහෙමනම් BDR කියන කෝණය මේ පැත්තේ ඉතුරු වෙද්දී අපි අංශක 94 අයින් කරනවා. මේ පැත්තෙන් 94 අයින් කරනවා කියන්නේ මේ පැත්තෙනුත් 94 අපි අයින් කරන්න ඕනේ. මේ සමීකරණ විසඳන ක්‍රමය. එතකොට ඔයාලට එනවා BDR වලට අදාළව උත්තරේ කීයයි කියලාද 86යි කියලා. ඊළඟට අපි බලමු 6 වෙනි ගාන ADQ හා BDR ADQ සහ BDR කෝණ පිළිබඳව ඔබට කුමක් කිව හැකිද හේතු දක්වන්නලු. දැන් මේ තියෙන්නේ මෙතන දීලා තියෙනවා BQ කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් ඒ වගේම AR කියන්නේ සරල රේඛා ඛණ්ඩයක්
මං කියා දුන්නා සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් හැදෙන්නේ ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණවල අගය දෙන්නට දෙන්න සමානයි. දැන් එතකොට කුමක් කිව හැකද කිව්වහම ඔයාලා කියන්න ඕනේ මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ. එම නිසා ADQ කෝණය සමානයි BDR කෝණය. හේතුව ලියන්න ඕනේ AR සහ BQ යනු සරල රේඛා ඛණ්ඩ වන අතර ඒවා එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ සෑදේ කියලා හේතුව ලියන්න ඕනේ. පැහැදිලි නේද ඔයාලට ගන්න? දැන් ඔන්න අපි බලමු තුන්වෙනි ගාන. මෙතන ඔයාලට දීලා තියෙනවා 25n වල වර්ගය. ගුණිතයක බලයක් විදිහට ලියන්න කියනවා. ගුණිතයක බලයක් වෙන නම් පුතේ මෙතන තියෙන්න ඕනේ වරහන ඇතුලේ ගුණිතයක්. දැන් අපි බලමු මේ පළවෙනි එකේ 25 ගුණ කිරීම n වල වර්ගයනේ ඔය තියෙන්නේ. එතකොට අපිට මේ 25ත් ලියා ගන්න පුළුවන් නම් කිසියම් සංඛ්‍යාවක වර්ගයක් වෙන විදිහට අපිට පුළුවන් ඒ තියෙන බලයන් දෙකම වරහණෙන් එළියට ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් මෙතන බලන්නකෝ 25 කියන්නේ පහේ වර්ගය කියලා අපිට ලියා ගන්න පුළුවන්. පහේ වර්ගයේ ගුණ කිරීම n වල වර්ගය. දැන් මේ තියෙන සංඛ්‍යාවට සහ මේ තියෙන සංකේතයට අදාළව බලයේ විදිහට පිළිහිදලා තියෙන දෙක කියන සංඛ්‍යාව. අපිට පුළුවන් මේක මේ විදිහට ලියන්න. පහ ගුණ කිරීම n වරහණ දැම්මා මේ බලය අපි එළියට දානවා. දැන් එතකොට මේ දෙක මේ දෙන්නටම අයිති. අපි දැන් මේක තියලා තියෙන්නේ ගුණිතයක බලයක් විදිහට. මේ තියෙන ගුණිතය මේ ගුණිතයේ බලයක් විදිහට තමයි අපි මේ 25යි n වර්ගය කියන අවස්ථාව දැන් මේ තියලා තියෙන්නේ. එහෙනම් මේක තමයි ඔය පළවෙනි ගානට එන උත්තරේ. ඔන්න දෙවෙනි ගාන. ඒකේ දීලා තියෙන්නේ 10යි x y කියන ගුණිතයේ දෙවෙනි බලය. ඕගලන්ට තියන්න කියන්නේ බලවල ගුණිතයක් විදිහට. දැන් මම මෙතෙන්දි කිව්වනේ මේ එළියට දාපු දෙක මේ දෙන්නටම අයිති කියලා. එහෙනම් මෙතනත් එහෙමම තමයි. මේ තියෙන්නේ වරහන ඇතුලේ තියෙන ගුණිතය. මේ තියෙන්නේ ගුණිතය. එළියෙන් මේ දෙකේ බලය දීලා තියෙනවානේ. එතකොට මේ හැමෝටම මේ දෙක අයිති. එහෙමනම් 10 වර්ගය ගුණ කිරීම x වල වර්ගය ගුණ කිරීම y වල වර්ගය. දැන් මේක ඕගලන්ට සුළු කරන්න කියලා කියලා තියෙනවානේ. එහෙමනම් අපි මේ බලවල ගුණිතය මේ විදිහට සුළු කරනවා. 10 වරක් 10 100යි x වර්ගය y වර්ගය. ඊළඟ තුන්වෙනි ගාන මෙතන තියෙන්නේ 5යි a වල ඝනය 5යි a වල ඝනය ගුණ කිරීම 2යි a වල ගණය. මේක තමයි ඔයාලට සුළු කරන්න කියලා කියලා තියෙන්නේ. දැන් මෙතන මේ 3 මේ දෙන්නටම අයිති. ඒ කියන්නේ 5ේ ඝනය ගුණ කිරීම a වල ඝනය. ගුණ කිරීම මේ 3 මේ දෙන්නටත් අයිති. 2ේ ඝනය ගුණ කිරීම a වල ඝනය. දැන් මෙතන ඔයාලට සුළු කරගන්න පුළුවන් 5ේ 3 වෙනි බලය කියන්නේ 5 වරක් 5 25යි. 25 නැවත 5ෙන් වැඩි කරාම 125යි. මම මේ තියෙන සංඛ්‍යාවත් මෙතෙන්ට ගන්නවා. ඒ කියන්නේ 2 3 වෙනි බලය. 2 3 වෙනි බලය කියන්නේ 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. ඊළඟට ඔයාලට මෙන්න මේ දෙන ලං කරලා ලියා ගන්න පුළුවන්. a 3 ගුණ කිරීම මෙතනත් a වල 3 වෙනි බලය. දැන් ඔන්න බලන්න මෙතන මේ කොටස ගුණ කරාම ඔයාලට එනවා 1000 කියන උත්තරේ. 125 8 ගුණ කරාම 1000යි. a වල 3 වෙනි බලය වැඩි කිරීම a වල 3 වෙනි බලය. මේක ඔයාලට තියන්න පුළුවන් 10 a වල 6 වෙනි බලය කියලා. මොකද මේ අවස්ථාවේදී මේ පාදයේ සමානයි a කියලාමයි තියෙන්නේ. අන්න ඒ වගේ තැන්වලදී ඔයගලන්ට පුළුවන් මේ දර්ශක දෙක එකතු කරන්න. එතකොට 10යි a වල 6 වෙනි බලය. ඊළඟ අපි 4 වෙනි ගාන බලමු. 8 වැඩි කිරීම 27. මුලින් අපි 8 වැඩි කිරීම 27 කියන්නේ කීයද කියලා හොයාගන්න ඕනේ. 8 27 න් වැඩි කරාම 8 වරක් 7 56 න් 6යි 5ක් ඉතුරු 8 වරක් 2 16යි 16යි 5යි. ඔයාලට මේ තියෙන එක 6ේ 3 වෙනි බලය කියලා පෙන්වන්න කියනවා. අපි කරන්නේ එතකොට 216 පාදයේ 6 වෙන විදිහට තියලා බලන්න ඕනේ.
එමනම් අපි මේක බෙදන්නේ 6ෙන්. 6 වරක් 3 18යි 3ක් ඉතුරුයි 36ට 6 වරක් 6යි. නැවත මේක බෙදෙනවා 6ෙන් 6 වරක් 6යි නැවතත් 6ෙන් බෙදෙනවා 1යි. එහෙමනම් මේ 216 කියලා කියන්නේ 6ේ 3 වෙනි බලේ. ඊළඟ 5 වෙනි ගාන නැ දෙකේ 6 වෙනි බලේ. සුළු කළ විට 4ේ ඝනය ලැබෙන බව පෙන්වන්නලු. ඔන්න මම 5 වෙනි ගාන මෙතන හදනවා. ඍණ දෙකේ 6 වෙනි බලේනේ. ඒ කියන්නේ ඍණ දෙක 6 වතාවක් වැඩි වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී මේ ඍණ සංඛ්‍යාව වැඩි කරද්දී ඔයාලා බලන්න ඕනේ දර්ශකයේ දිහා. දර්ශකයේ ඔත්ත්‍ය සංඛ්‍යාවක් වුණොත් ඔයාලට එන්නේ පිළිතුර ඍණ උත්තරයක්. ඉරට්ට සංඛ්‍යාවක් වුණොත් පිළිතුර ධනාගයක්. දැන් මෙතන ඉරට්ට සංඛ්‍යාවක් නිසා ඔයාලට එන්නේ පිළිතුර ධනාගයක්. එහෙමනම් ඕගොල්ලෝ 2 6 වතාවක් ගුණ කරලා එන උත්තරය හොයාගන්න ඕනේ. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 නැවත 2කින් ගුණ කරාම 64යි. මේ එන්නේ ධන 64ක්. ඊළඟට බලන්න 4ේ ඝනය හොයාගන්න. 4ේ ඝනය කියන්නේ 4 3 වතාවක්. 4 වරක් 4 16යි 16 නැවත 4ෙන් ගුණ කරාමත් 64යි. දැන් ඔයාලට පේනවා මේ අවස්ථා දෙකේදීම එකම අගය ලැබෙනවා කියලා. ඊළඟට 6 වෙනි ගාන ඍණ 5ේ 5 වෙනි බලයයි ඍණ 5ේ 5 වෙනි බලය ගුණ කිරීම ඍණ 37ේ 4 වෙනි බලය. ගුණිතයේ අගය ලබා නොගෙන අවසන් පිළිතුරේ ලකුණ ධන වේද ඍණ වේද කියලා හේතු සහිතව පෙන්වා දෙන්න කියලා කියනවා. අගය හොයන්න ඕමනා නැහැ. දැන් ඔන්න බලන්න මේ දෙකම ඍණ සංඛ්‍යානේ තියෙන්නේ. මෙතන ඍණ 5ේ 5 වෙනි බලේ. එහෙනම් මෙතන එන පිළිතුර ධනද ඍණද? අපිට අවසාන පිළිතුර අවශ්‍ය නැහැ. පිළිතුරේ එන ලකුණයි වැදගත් වෙන්නේ. දර්ශකයේ ඔත්ත්‍ය සංඛ්‍යාවක් නිසා ලැබෙන අගය මොකක් හරි ඔයාලට එන උත්තරේ ඔයාලට ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඔන්න මෙතන එන්නේ ඍණ අගයක්. මොකද හේතුව දර්ශකයේ ඔත්ත්‍ය සංඛ්‍යාවක් නිසා. ඊළඟට මෙතන තියෙන්නේ දර්ශකයේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙමනම් මේ අවස්ථාවේදී මෙතන එන පිළිතුර ධන අගයක් එන්නේ. ඊළඟට ධනයි ඍණයි ගුණ කරපුවාම ඔයාලට අවසාන පිළිතුර විදිහට එන්නේ ඍණ පිළිතුර. මතක් වෙනවද මේ පාඩම ඔයාලට? ධන සහ ඍණ ගුණ කරා කියන්නේ මේ වගේ සංඛ්‍යා දෙකක් ගුණ කෙරුවොත් ඔයාලට ලැබෙන පිළිතුර ඍණ. එතකොට අපි මෙතෙන්දී උත්තරේ හොයන්න යන්නේ නැහැ. අහන්නේ ලකුණ ගැන විතරයි. එහෙනම් ඔයාලා තියන්න ඕනේ ලැබෙන පිළිතුර ඍණ කියන එක විතරයි. මේ විදිහට පොඩ්ඩක් සංකේත පාවිච්චි කරලා එන අවස්ථාව පැහැදිලි කරන්න. මෙතන කියන්න ඕනේ දර්ශකයේ ඔත්ත්‍ය සංඛ්‍යාවක් නිසා ඍණ, මෙතන දර්ශකයේ ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා ලකුණ ධන කියන එක සඳහන් කරන්න ඕනේ. අපි දැන් බලමු 4 වෙනි ගාන. මෙතන තියෙනවා දැන්වීම් පුවරුවක්. ඒකේ දීලා තියෙන්නේ උපරිම බර මෙට්‍රික් ටොන් 10ට වැඩි වාහන ඇතුල් වීම තහනම් කියලා. එතකොට මේ පාලම උඩින් යන්න තියෙනවා ස්කන්ධයේ මෙට්‍රික් ටොන් 7.2ක්. මෙට්‍රික් ටොන් 7.2ක් වෙන කන්ටේනරයක් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට 80ක් පටවගෙන. ඔයාලගෙන් අහනවා මෙමෙම කන්ටේනර් රථය මෙම පාලම මතින් යාම සුදුසු නොවන බව පෙන්වන්න කියනවා. දැන් ඔන්න බලන්න කන්ටේනර් එක, ඒ කියන්නේ අර සිමෙන්ති දාගෙන යන බහාලුමේ බර තියෙනවා මෙට්‍රික් ටොන් 7.2ක්. එක සිමෙන්ති කොට්ටේක බර කිලෝග්‍රෑම් 50යි. ඒ වගේ සිමෙන්ති කොට්ට අරගෙන යන්න ඕනේ 80ක්. එහෙමනම් මෙතන එන මුළු ස්කන්ධය වෙන්නේ මේ දෙක ගුණ කරලා මේ එන පිළිතුරයි මේ කන්ටේනර් පෙට්ටියේ බරයි දෙකේම එකතුව. හරි, දැන් අපි හොයමු. මෙතන බිඳුවයි 8 වරක් බිඳුවයි 8 වරක් 5 40යි. ওই විදිහට අපිට තනි පෙළට මේක ගුණ කරගන්න පුළුවන්. දැන් මේ තියෙන ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින්නේ. ඔයාලට මතක ඇති කිලෝග්‍රෑම් 1000ක් තමයි මෙට්‍රික් ටොන් එකක් වෙන්නේ. එහෙමනම් මෙතන තියෙනවා මෙට්‍රික් ටොන් 4ක්. එතකොට සිමෙන්ති පටවපු මේ සම්පූර්ණ කන්ටේනර් පෙට්ටියේ ස්කන්ධය වෙනවා 7.2යි. මෙට්‍රික් ටොන් 7.2ට අපි එකතු කරන්න ඕනේ මෙට්‍රික් ටොන්
හතරක ප්‍රමාණය. එතකොට එනවා 11.2යි කියලා. මේ තියෙන්නේ සම්පූර්ණ සිමෙන්ති කොට 80ක් දාපු කන්ටේනර් පෙට්ටිය සම්පූර්ණ බර. එතකොට මම මෙතන ගහලා තියෙනවානේ යන්න පුළුවන් මෙට්‍රික් ටොන් 10යි කියලා. එහෙමනම් මේ විදිහට බරපටවගෙන මේ පාලම මතින් යන්න සුදුසු නැහැ. මොකද මෙට්‍රික් ටොන් 10ට වඩා මේකේ ස්කන්ධය වැඩි නිසා. ඔන්න ඔය විදිහටයි පළවෙනි ගානට අදාළව ඕගොල්ලෝ ගාන හදලා පෙන්වන්න ඕනේ. ඊළඟ දෙවෙනි ගානේ තියෙන්නේ පාලමින් මෙම රතේ එතර වීමට නම් මෙම රතේ ඉවත් කළ යුතු අවම සිමෙන්ති කොට්ට ගණන. යන්න පුළුවන් මෙට්‍රික් ටොන් 10ක ස්කන්ධයක් රැගෙන විතරක් නිසා අපි මෙතනින් බලමු කොච්චර ප්‍රමාණයක් වැඩියෙන් තියෙනවද කියලා. ඔන්න මම දෙවෙනි කොටස මෙතන හදනවා. මෙට්‍රික් ටොන් 11.2න් අඩු කරන්න ඕනේ මෙට්‍රික් ටොන් 10ක්. එතකොට එනවා 1.2. මේ කියන්නේ කිලෝග්‍රෑම් වලින් නම් මේ තියෙන සංඛ්‍යාව 1000න් ගුණ කරපුවාම ඔයාලට එනවා 1200යි කිලෝග්‍රෑම්. දැන් හොයන්න ඕනේ මේ ප්‍රමාණය ඉවත් කරන්න නම් ඔයාලා අයින් කරන්න ඕනේ සිමෙන්ති කොට්ට ගණන. එක කොට්ටයක බර දීලා තියෙනවනේ කිලෝග්‍රෑම් 50යි කියලා. එහෙමනම් අපි මේ 1200 50න් බෙදලා බලමු. උඩයි යටයි අපිට සමාන බිංදු ප්‍රමාණ කපලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ 5න් බෙදනවා. පස්වරක් 1යි පස්වරක් 2යි 10යි 2ක් ඉතුරුයි 20ට පස්වරක් 4යි. එහෙමනම් ඔයාලා ඉවත් කරන්න ඕනේ සිමෙන්ති කොට්ට ගණන 24යි. පැහැදිලි නේද? දැන් ඔන්න අපි බලමු ඒ ගානෙම B කොටස. මෙතන දීලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 16x ධන 10යි කියලා. මේ තියෙන පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ තියෙන සම්පූර්ණ දිග. පළල ඒකක 3x ධන 2යි. මේ පළල පැත්තේ එක පාදයක් 3x ධන 2යි. එහෙනම් මෙතන 3x ධන 2යි කියන්නේ මේ පැත්තත් 3x ධන 2යි. ඔයාලගෙන් අහන්නේ දිග සඳහා වීජීය ප්‍රකාශනයක්. දිග කිව්වහමත් පැති දෙකක් තියෙනවා. පාදයක් අපි A කියලා නම් කෙරුවොත් මේ පැත්තත් A මේ පැත්තත් A. එහෙමනම් මේ පරිමිතිය සමාන වෙන්නේ පළල දැක්වෙන පාද දෙකේ එකතුව. 3x ධන 2 මේ වගේව දෙකක් තියෙනවා. ඔන්න මම එක දෙවතාවක් ලිව්වා. ඒ වගේම මේ දිග පැති දෙකෙත් එකතුවට තමයි මෙන්න මේ පරිමිතිය සමාන වෙන්නේ. ඒ නිසා A ධන A කියලාත් මම ලියනවා. ඊළඟට මට දැන් සජාතීය පද ලං කරලා ලියාගත්තොත් මෙන්න මේ විදිහට ලේසි මේක සුළු කරගන්න. ඔන්න ඔහොම මම ලියා ගන්නවා. මේ පැත්ත 16x ධන 10. එතකොට මෙතන එනවා 6x ධන 4 ධන 2i a. මෙතන 16x ධන 10. දැන් මට මේ සජාතීය පද අයින් කරලා දාන්න පුළුවන්. 16x ගෙන් අඩු කරනවා 6x. ඒ කියන්නේ මෙන්න මේ 6x කියන එක නැති කරන්න මම මේ පැත්තට 6x දාන්න ඕනේ. මේ පැත්තට ඍණ 6x දාන්න ඕනේ. මේ පැත්තට ඍණ 6x දාපුවාම දෙන්නට දෙන්න කැපිලා ගිහිල්ලා 6x නැති වෙනවා. මේ පැත්තට මම ඍණ 6x දාන්න ඕනේ. මොකද සමාන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන සමීකරණයකදී එක පැත්තකට කරන දේ අනිත් පැත්තටත් කරන්න ඕන නිසා. දැන් ඔන්න මම මේ පැත්තට ඍණ 6x දැම්මා. මෙතන ධන 10. ඕගොල්ලෝ කැමති නම් මේ විදිහට මේ පැත්තටත් දාලා පෙන්නන්න. හැබැයි මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට ඒ කොටස හිතෙන්න අයින් කරලා මෙන්න මේ කෑල්ල නැතුව ලියන්න පුළුවන්. මොකද මෙතන බිඳුව වෙන නිසා. මේ පැත්තේ හැබැයි ඍණ 6x එක තියෙන බව පෙන්වන්න ඕනේ. එතකොට මෙතන ඉතුරු වෙනවා 4 ධන 2i a. මේ පැත්තේ 10x ධන 10. ඊළඟට මේ 4ත් අයින් කරනවා. ඒ කියන්නේ මේ පැත්තට මම ඍණ 4ක් දාන්න ඕනේ. මේ පැත්තට ඍණ 4ක් දානවා කියන්නේ මේ පැත්තටත් ඍණ 4ක් දානවා. ඕගොල්ලෝ ලොකු පන්ති වල යද්දී මේ මෙන්න මේ පැත්තේ දාන ඍණ 4 දාන්න නැතුව ඔයාලට හදා ගන්න පුළුවන් වෙනවා. ගණන් හදලා හදලා හුරු වෙනකොට. එහෙම දැම්මා කියලා වැරද්දකුත් නැහැ, නොදැම්මා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි මේ පැත්තේ මේ ඉවත් කිරීම පෙන්වන්නම ඕනේ. එතකොට මෙතනින් මේ දෙන්න අයින් වෙනවා. මෙතන ඉතුරු වෙනවා 2i a. මෙතන එනවා 10i x ධන 6. ධන 10න් ඍණ 4ක් අයින් වුණාම ධන 6යි. දැන් මේ 2i a කියන්නේ මේ පාද දෙකේම දිග ප්‍රමාණයනේ. එහෙනම් එක පාදයක් හොයාගන්න මේක දෙකෙන් බෙදන්න ඕනේ. මෙතන දෙකෙන් බෙදුවා කියන්නේ මේ පැත්තත්
දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට එනවා අපිට a සමානයි මෙතන දෙකෙන් බෙදුනහම 5x ධන 3. ඔන්න එනවා අපිට එතකොට දිග සඳහා VG ප්‍රකාශනයේ.